විශ්‍රාමිකයන්ට පඩි ගෙවා ගන්න අමාරුයි. හැබැයි අපි ගෙවනවා. සමෘද්ධි අයට පඩි ගෙවන්න අමාරුයි. හැබැයි ගෙවනවා. රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න අමාරුයි. ගෙවනවා. කොහොම හරි අමාරුවෙන් ගෙවනවා. හැබැයි සල්ලි අච්චු ගහලා ගෙවන්න බෑ. හැබැයි ඡන්දයක් කරනව නම් සල්ලි අච්චු ගහලා ඡන්දයක් කරන්න ඕනි. සල්ලි අච්චු ගහලා ඡන්දේ කරොත් අයිත් පාරක් බඩු මිල ටිකක් වැඩි වෙයි. දැන් බඩු මිල එන්නේ අඩු වෙනවනේ. උද්දමනේ අඩු වෙනවනේ. සල්ලි අච්චු ගැහුවොත් උද්දමනේ වැඩි වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් ආර්ථික විද්‍යා න්‍යාය. පහුගිය දවස්වල නම් හිටපු අය කිව්වේ සල්ලි අච්චු ගැහුවට එහෙම උද්දමනේ වැඩි වෙන්නේ නැහැ කියලා. ඒක ඉතින් උද්දමනේ වැඩි වෙලා පේනුනනේ සල්ලි අච්චු ගහපු නිසා. දැන් සල්ලි අච්චු ගහන්නේ නැහැ. හැබැයි ඡන්දේ කරන්න ඕනේ නිසා අච්චු ගහනව නම් බඩු මිල අයිත් වැඩි වෙයි. සමෘද්ධිය ටිකක් කල දෙන්න බැරි වෙයි. එතකොට සමහරලාට රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ටිකක් ප්‍රමාද වෙයි. ඉතින් එහෙම විශ්‍රාම වැටුප් දී ගන්න අමාරු වෙයි. කෑම බීම ටිකක් මිල ගණන් ඉහළයි. ඒත් කමක් නැහැ ඡන්දයක් ඕන නම් අපි ඡන්දේ තියමු. මොකද ඡන්දේ තියුවහම ප්‍රාදේශීය සභාවේ മന്ത്രിවරු 8000ක් පත් කරපු ගමන් තවත් කෝටි ගාණක් ඒකටත් ගෙවන්නත්. එතකොට ඒ 8000ටත් ගෙවන ගමන් එතනින් රටේ මාර වෙනසක් වෙලා ඒ 8000 පත් වෙච්ච ගමන් ගම්වල മന്ത്രിලා පත් වෙච්ච ගමන් රටේ ආර්ථිකයේ සුකිත මුදිත වෙලා වැඩි හරියනවනම් ඡන්දේ ඉක්මනින්ම තියන්න ඕනේ. කවුද කියන්නේ කල් දාන්න කියලා. දේශපාලන තීන්දුවක් ගත්ත කියන්නේ පක්ෂ දේශපාලනේ අතාරින්න තීන්දුවක් ගත්තා. ඒ කියන්නේ පක්ෂ දේශපාලනේ මෙතන ඉහට අවශ්‍ය නැහැ. අපිට ඕනේ මේ වෙලාවේ රට හදන්න. ඒ ගත්තු තීන්දුව අපි අවදානම් තීන්දුවක් අරගෙන අපි රට වැටිලා තියෙන වෙලාවේ එකතු වෙලා වැඩ කරලා රට යම් කිසි ආකාරයකට 50%කට 60%කට ගොඩනගා ගන්න පුළුවන් වෙලා තියෙනවා. තවත් අමාරු කාලයක් තියෙනවා. හැබැයි අපි දැන් හරි මාර්ගයට ඇවිල්ලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ රට හදන දේශපාලනේ තමයි අපි ඉන්නේ. රට හදන්න රට හරි තැනට ගේන්න අරගලයේ මිනිස්සු ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක කරන්න. ඒක කරන්න අපි කැප වෙලා වැඩ කරනවා. ජනතාව සහයෝගය දක්වනවා මේ ඡන්දයක් තියන්න ඕන වෙලාවට ඡන්දයක් තියන්න. දැන් මේ වෙලාවේ ඡන්දයක් තියන්න නිශ්චිත වශයෙන් කාල රකවානු ඇවිල්ලා තිනවා. හැබැයි රට තුල ඒකට අවශ්‍ය කරන වාතාවරණයක් තියෙනවා. ඒ කියන්නේ මිනිසුන්ට කන්න බොන්න ප්‍රශ්නයක් තියෙනවා. මිනිසුන්ට තමන්ගේ රස්සාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හම්බෙන පඩියෙන් ජීවත් වෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. තමන්ගේ ව්‍යාපාරය රැක ගන්න පුළුවන්ද කියලා ව්‍යාපාර කඩන් වැටේද සියලු දෙනාට ව්‍යාපාරිකයොන්ට සල්ලි දෙන්න ඡන්ද කරන්න. මේ 8000 ගානේ 8000 වැඩි කිරීම පක්ෂ 15කින් 20කින් ඉල්ලනකොට කී දහහක් ඡන්ද ඉල්ලනවද? ඒක කෙනෙක් ලක්ෂ ගානේ වියදම් කරොත් ওই සල්ලි ටික දෙන්නකෝ අර ගම්වල අපි අඳුනාගෙන ඉන්නවනේ කන්න බොන්න නැති මිනිස්සු. මිනිස්සු මේ වෙලාවේ ජීවත් වෙන්න අමාරුවෙන් ඉන්නේ. ඒක නිසා මේ වෙලාවේ සල්ලි පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම එහෙම මැතිවරණයක් කල් දාන්න නෙමෙයි මැතිවරණයකට සුදුසු කාලය. මිනිස්සුන්ට මැතිවරණයක් ඕන වෙලාවට අපි මැතිවරණේ තියමු. ඒ රට ගොඩ අරගෙනක් තියෙනවා. අරගෙන පෙන්නලා වෙනසක් කරලා තියෙනවා. ඉතුරු වෙනසත් ඉස්සරහට කරලා පෙන්නනවා. මේක රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරක් නෙමෙයි. රට හදන්න කැමති මිනිස්සු හැමෝටම එකතු වෙලා කරන්න තියෙන වැඩක්. මේ වෙලාවේ තමන්ගේ දේශපාලන වාසි ගැන කල්පනා කර කර ඉන්නේ නැතුව රට හදන්න එකතු වෙන්න අය ඉන්න අය සියලු දෙනාට එකට එකතු වෙලා රට හදන්න පුළුවන් වැඩක්. මේ වෙලාවේ අමාරු තීන්දුව ගන්න තියෙනවා. එක සාමූහික තීන්දුව ගන්න තියෙනවා. ඒ සියරම එකට එකතු වෙලා ගත්තොත් මේ පක්ෂ දේශපාලනේ පැත්තකින් තියලා හැමෝටම එකතු වෙලා රට හදන්න පුළුවන්. තාම කල්පනා කරන්නේ අපි කොහොමද බලයට එන්නේ? රාජ්‍ය සේවයේ වැටුප් කපනවා කිව්වොත් මං කොහොමද ලබන පාර වැටුප් දෙන්නම් කියලා එන්නේ? අපි සමෘද්ධිය අඩු කරනවා කිව්වොත් අපි කොහොමද සමෘද්ධිය දෙනවා කියලා බලයට එන්නේ? අපි කොහොමද බදු ගහනවා කිව්වොත් පිග බදු ගහන්නේ නැහැ බදු සහන දෙනවා කියලා එන්නේ? ඔහොම තමයි දේශපාලනය කරන්නේ. මේ මොනෝද ඉතින් මේ 74 නෙමෙයි තව 74ක් මේ විදිහටම තමයි ඉන්න වෙන්නේ.